අද පෙරේදා 6යි මගේ ගෙදර අලිය එනකොට. අරද 6යි මමයි මගේ දරුව 3 දෙනයි මගේ අම්මයි අපි ටී බණා. ඊට පස්සේ අලියට ලයිට් එක ගහනකොටම අලිය පැනලා පැනලා ගේ අතහඩුවත් කඩන ගේ අසිරින්ගුවා. ගේ අසිරින්ගලා දොරට යටින් හොඩේ දානකොට මම ලීයක් තිබුණා හොඩේට ගැව්වා. ගහලා අක්කලා මම ළමයි මායි අපි ලී ඉඳගෙන ඉඳලා 5:00 5යි කියනකොටම ඒ අලිය නැවතාවා. ඇවිල්ලා අක්කලා ආයෙත් අර විදිහෙන් පැනලා ජනේලිය කඩලා මගේ දරුව ඇදලා ගන්න හදලා මහත් ඇදලා ගන්න හදලා මම බොහොම මරීටි. ඊට පස්සේ එළි වෙනකල් මම ඉඳගෙන හිටියා. මම වයිල් එපකට කතා කරේ 5:30ට කතා කරේ. හද 6 ඉඳන් ඊයේ රෑ 9 වෙනක 8ට තමයි සර්ලා කවුරුත් ආවේ. හරිද? නෑ එයාලට දොස් කියන එක වැරදි. අපි එයාලා ජීවත් වෙන්න එපේ. එයාලට තේල් නෑ. ප්‍රශ්න නියාලට. ඒ හන්ද එයාලට අපි දොස් කියන්නේ නෑ. අපි රජයට තමයි මේ දොස් කියන්නේ. ඊට පස්සේ තමයි මම ඊයේ එළි වෙනකල් ඉන්නකොට මට රෑ 2ට හැනවා මේගේ කරනවා. එලා මම මහත්තයට කිව්වා මහත්තයෝ අපේ ගෙදර අද අලියා ඉන්න තව ගෙයක් කරනවා මට හැනවා. හරිද? එතකොට දැන් මේ මම රජේනි මේක වගේ කියන්න ඕන. මිනිස්සු මැරුවට පස්සේ අලියා මැරුවට පස්සේ මිනිහා ගෙහින් හිර කරනවා. මිනිහා මැරුවට පස්සේ ලක්ෂ 10ක් දෙනවා මිනිහා වලට දානවා. එහෙම ජීවත් වෙන්න බෑ මේ රජේ. මම ප්‍රධාන පාරේ ඉන්නේ. මේක වන්න කැලේ ඉන්නේ. මට ප්‍රධාන පාරේ අලින්ගෙන් ජීවත් වෙන්න බෑ නං. මේ කැලේදර කොහොමද ජීවත් වෙන්නේ බෑනේ. මට ඕනන්නේ මේ අලි ටික අලි අනාථගාරවලින් ගෙනත් මේ තන්ත්‍රි මලට දාලා තියෙන්නේ. ඒ හන්දා මේ අලි ටික මට කැලේට එලවලා දෙනවා කියලා තමයි රජෙන් ඉල්ලා සිටින්නේ. අහිංසක මිනිස්සු මරන්නේ ඉන්න ගෙදර නෑ කණ්ඩ දෙයක් නෑ කුලි වැඩ කරලා ජීවත් වෙන මේ අහිංසක මනුස්සයා මේ මනුස්සයා. එතකොට මේ මනුස්සක දරුවා 3 දෙනෙක් අර කොළු පැටික බොහොම අමාරුෙන් බේරිලා තියෙනවා. අර කාමරෙන් මේ කාමරෙට මේ කාමරෙන් අර කාමරෙට. එතකොට මේ මනුස්සයා කොච්චර මාර්ග බයකින් දිව්වද අහට මෙහෙට. එතකොට මම රජෙන් ඉල්ලා සිටින්නේ මේ අලි ගෝසනේ නැති කරලා දෙන්න අපට. නැත්තම් අපි පාට තමයි බහින්නේ. අපිට ජීවත් වෙන විදිහ කරන්නේ සම්මුර්ධිය කපලනක්. එතකොට මේ වකුගඩු සල්ලි කපලනක්. හා මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? හාල් කිලක ගන්න බැරි තත්ත්වයක් අද. එතකොට මේ මිනිස්සු දැනගන්න ඕනේ මේ අලි ටික හරි කැලේක දාලා දෙන්න. හරිද? වයිල් එපකට කතා කරාට එයාට එන්න තේල් නැහැ. හා අලි වැඩි ගන්න අලි වැඩි නෑ රජේ. එතකොට මේ රජේ මොකද කරන්නේ? මිනිස්සුගෙන් ඡන්දය අරන් මිනිස්සු නන්නත් අර කරලා ඉන්නේ. ඒ හන්දා අපි මම නැවත වතාව රජෙන් ඉල්ලනවා මේ අලි ටික අලියට අනාථ ගාලෝට දාලා නැත්තම් ගාල් කරලා අලි වැට හදලා හරියට දෙන්න කියලා මාධ්‍යෙන් ඉලා මේ අහිංසක මිනිසුන්ට මේවාගේ අපරාධ නොකරේවා කියලා ඒ මිනිසුන් ඡන්දය දුන්නේ. අපි මේවාගේ දුක් විඳින්නේ නෙවෙයි. අපිට රැට කල දවට නෑ. අපි බඩගින්න ඉන්නේ කොහෙද? දැන් මේ මිනිස්සු ගොඩක් බඩගින්න ඉන්න මිනිස්සෙක්. දරුවෝ 3 දෙනෙක් තියන්නේ. ඒ හන්දා රජෙන් නැවත වතාවක් ඉල්ලලා තන මේ අලි ටික දැක්කලා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මට වෙන කියන්න දෙයක් නෑ.